පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධ දනුකා මේසිංහ මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත ඇමති මර්වින් පුත් මාලක සිල්වාගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේපයි ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරයට 2015 වසර සඳහා රජයේ සේවා වේදම රුපියල් බිලියන 356කින් සහ ණය සීමාව බිලියන 440කින් ඉහළ දමයි. හල්දු මුල්ල කේදවාචකයට දින 7ක් සපිරේ. මියගිය පිරිස සිහිකර ආගමික වැඩසටහන. ඉඩම් ආරවුලක් හේතුවෙන් බලංගොඩ කාන්තාවකගේ පාදයක් කපා දැමූ සොහයුරා අත්අඩංගුවට. විදේශීය යුවලකට පහර දීමේ චෝදනා එල්ල වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පොත් මාලක සිල්වාගේ අප ඉල්ලීම අධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔහු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා. දවසේ පුවත කොළඹ ඩුප්ලිකේෂන් පාරේ රාත්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවලකට පහර දීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. එහෙත් උදෑසන කැඳවනු ලැබූ නඩුව පෙරවරු 11 දක්වා කල් තිබුණා. මම හිතුවා මේ ටෙලිග්‍රාමයකට ෂූට් කරනවා කියලා මේ කොතුමාල ඇවිල්ලා. මම සන්තෝෂ වුණා මොකද මේ ටෙලිග්‍රාමයක කියලා. අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහමඩ් සහබ්දීන් මහතා හමුවේ යලි නඩුව විභාගයට කැණුණා. එෙහිදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාගේ අප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණා. මෙහිදී සිද්ධියට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව මේ මාසේ 11 වෙනිදා කැඳවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. මේ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එම් සහබ්දීන් මහතා අද පස්වරුවේ මාලක සිල්වා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහල වෙත පැමිණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කළා. අනතුරුව සැකකරු ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාලක සිල්වා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේයි. මාලක සිල්වාට පහර දීම සම්බන්ධයෙන් ඔහුට ලැබූ තුවාල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නඩුව මේ මාසේ 11 වෙනිදා කල් දැම්මා. තවදුරටත් මහේස්ත්‍රාත්තුමා කියා සිටියේ මොහොව පෙරට්ටුවකට අවශ්‍ය බවයි. ඒ පෙරට්ටුවට අවශ්‍ය නිසා පෙරට්ටුව තහනම් නොකරපු නිසා අවලංගු නොකරපු නිසා ඒ සම්බන්ධයෙන් තීරණයක් 11 වෙනිදා ගන්න බව කියා සිටියා. ඔහු ආරෝග්‍ය ශාලාවේ සිටින දැඩි සත්කාර ඒකකේ දැන් මේකත් තමයි කියන්නේ අර ඉස්සර නඩුව වගේ පහර කෑද නැත්තා විත්තිකාරය වෙලා තියෙනවා. හැබැයි අද හොඳ පොලිසිය හොඳ දෙයක් කරා. පොලිසියෙන් ඒ පහර දුන් සුදු ජාතියට විරුද්ධව බී වාර්තාවක් ඉදිරිපත් කළා. ඔහුවත් අධිකරණය ඉදිරිපත් කරන්න තීරණය කළා කියලා. ඒක ලොකු දෙයක්. මම මාධ්‍යර බොහොම සලකන මිනිහා. අධිකරණයේ තියෙන සිද්ධියක් කිසිදු ප්‍රකාශයක් කරන්නේ නැහැ. මට විශ්වාසයක් තියෙනවා අධිකරණය බොහොම ස්වාධීන තැනක් උත්තරීතර තීන්දුවක් දෙන බව විශ්වාසයි. ඒක නිසා මම අධිකරණයෙන් පස්සේ අපි සාකච්ඡා කරමු මීඩියාවට එන්න. දැමුණා කියන්නේ. මෙහිදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාට සහාය පළ කිරීමට පැමිණ සිටි කිහිප දෙනෙකුද මාධ්‍යට මෙලෙස අදහස් දැක්වුවා. ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නෙට හේතු වුණේ මේක මර්වින් සිල්වා ඇමතිතුමාගේ පුතා කරපු නිසා. මේ වගේ දේවල් ලෝකෙ හැමතැනම සිද්ධ වෙන දේවල් නේද? රටේ ඕන තැනක ලෝකෙ හැමතැනම කවුරු කොහම වංගු දැම්මත් අපි කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී පසුකේ 31 වෙනිදා ස්කොට්ලන්ත ජාතිකයෙකුට සහ ඔහුගේ එංගලන්ත ජාතික පෙම්වතියට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලක සිල්වා අතනකට ගෙනුනේ පසුගේ සෙනසුරාදායි. ස්කොට්ලන්ත ජාතිකයා ඔහුගේ පෙම්වතිය සමග සමාජ ශාලාවට පැමිණ තිබුණේ එදින යෙදී තිබූ ඔහුගේ උපන්දිනය සැමරීම සඳහායි. මේ අතර අද පෙරවරුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මාලක සිල්වා සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා. ඒක මෙතනට මේ ආදාළ නැති කාරණයක්. සහෝදර ඇමතිවරයෙක්ගේ දරුවෙක් ගැන ඔබතුමා කතා කරන්නේ. අපි කතා නොකර ඉන්නවා. අද දැන් අනිත් පැත්තට ඒක අධිකරණ ඉදිරියේ තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා සම්බන්ධයෙන් ඒ තමයි පුත සම්බන්ධයෙන් අධිකරණේ ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. මෙතෙක් කල් කිව්වේ එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලානේ. දැන් අත්අඩංගුවේ දවසේ පුවත
Haldu mulle koslanda meeriya baddavata pradeshe naayama siduvi adata dina hatak sapirinawa. Evenuin koslanda haputale athulu pradeshwe kihipeka janathawa agamika watawat wala niyaluna. Pradeshe kihipeka watu niwasawala vesena janathawa meeriya baddavata naayame siddiyen vipatara pattu siya sahurudayan wenuin ada melesa shoke palakala. Haputale nagarayata ekkunu janathawa paagamanin pæmæniyē Haputale Muthukumari Amman kovilatai. Ehidi oun siya sahurudayange venvīma sihi kara āgamika vatāvat wala nirata wuna. Īṭa samagāmeva ada udæsana pæya dekakata āsanna kālayak Haputale nagare kaḍasāpuda vasadama tibuna. Pussellava saha Koslanda ætulu pradeshawala janathawada siya sahurudayan sihipat kara ආගමික වතාවත් වල නිරුණා මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී වික්නේශරන් මහතාද අද උදෑසන නායාම සිදුවු ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා එම අවස්ථාවට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් මහතාද එක්ව සිටියා මේ අතර නායාමෙන් අතුරුදන් වුවන්සා අදත් ආරක්ෂකංශ සීමේ යොමු සිදු කළා අද දිනේදීත් විටින් විට දැඩි වර්ෂා පතනයක් මේ ප්‍රදේශයට ඇදහැළුණු අතර අවස්ථා කීපයකදීම ඝන මීදුමක් මේ ප්‍රදේශයේ පවතින ආකාරය දක්නට ලැබුණා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය දක්වා තිබූ අනතුරු ඇඟවීමද නොතකමින් ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් කටයුතු වලට අදත් එක්ව සිටියා. එෙහිදී මීරියබැද්ද වත්ත ගම්මානයේ පිහිටා තිබූ කෝවිලේ කොටස් කිහිපයක්ද සවාගනු ලැබුවා. මේ එම කෝවිල විනාශ වීමට පෙර පැවැත්වූ පූජාවක දර්ශන කිහිපයක්. ඒ අවස්ථාවට මීරියබැද්ද වත්ත ගම්වැසියන් කිහිප දෙනෙක්ද එක්ව සිටිය අයුරු දක්නට ලැබුණා. ආවදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ අධ්‍යනය තුළ සිදුකරන මෙහෙයුම්වලදී කිසිදු මලසිරුරක් සවාගැනීමට නොහැකි වූ බවයි. කෙසේ වෙතත් ඊයේ දිනේ වන විට මලසිරුරු 10ක් සවාගෙන තිබුණා. එම මලසිරුරු තැන්පත් කිරීමට රැගෙන ආවේ කොස්ලන්ද දිසාරෝහලටයි. එම මලසිරුරු සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්නේ බදුල්ල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින්. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව එම මලසිරු ඥාතින්ට හඳුනා ගැනීමට අවස්ථාව ලබා දෙන අතර ඥාතින් විසින් මේ දක්වා හඳුනාගෙන ඇති මලසිරු සංඛ්‍යාව 7ක්. බණ්ඩාරවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ජේරාම් ටොට්ස්කි මහතා හල්දු මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කර ඇත්තේ හඳුනා නොගත් මලසිරු කොස්ලන්ද පොදු සුසාන භූමියේදී භූමිදානය කරන ලෙසයි. ඥාතින් විසින් හඳුනාගත් දේහයන් කිහිපයක අවසන් කටයුතු අද පස්සරුවේ කොස්ලන්ද පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර නායාම සිදු වූ ස්ථානයේ තවත් නායාමක් සිදු විය හැකි බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිවේදනය කිරීමත් සමග අත්දහවල් මෙහෙයුම් කටයුතු తాවකාලිකව නතර කෙරුණා. හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු රාජකාරී ස්ථානයෙන් ඉවත් වන ලෙස මින් දන්වා සිටිමි. එම අවස්ථාවේදී නායාම ආරම්භ වූ ස්ථානයෙන් ගලා යන ජලපහරේ අඩුවීමක් සිදුව එයින් බොරවතුර පැමිණ තිබෙනවා. විනාඩි 20කට ආසන කාලයක් නායගී ස්ථානයේ මෙහෙයුම් කටයුතු නවතා තිබූ අතර ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ භූමි පරීක්ෂා කිරීමෙන් පසු ජලිත වරක් මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණා. ක්‍රීඩා ශාස්ත්‍රයේදී ජාත්‍යන්තර තලයේ ලබා ගන්නා ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින්. ක්‍රීඩා නිලධාරීන් සහ ක්‍රීඩා සමාජ සංගම් නියෝජිතයින් 5000ක් සඳහා මෙම හමුව අද පස්වරුවේ පැවැතුණා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විචිත්‍රාංග කිහිපයකින්ද උත්සවය වර්ණවත් වුණා. එහිදී අදහස් පළ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ක්‍රීඩා උළෙලකින් පළමු පදක්කම මේ රටට ගෙනත් දෙන වෙලාවේ A.W. හෙන්රිකස් ක්‍රීඩකයා 38 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං ක්‍රීඩා 38න් පටන් ගත්තම අපේ රටේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ අවධානය දුනා දුන් අවස්ථා අප්‍රමාණයි. මම දැක්ක එක කඩුවක් තමයි අපි මේවා දිගින් දිගටම පවත්වාගෙන ආවද අපි ඒකට අසමත් උනායි කියලා මම විශ්වාස කරනවා. සමහර වෙලාවට මේ ක්‍රීඩාවේ තියෙන වැරදි ප්‍රතිපත්ති නිසා අපිට සමහර වෙලාවට පදක්කම් අහිමි වෙලා තියෙනවායි කියලයි මට එක වෙලාවකට හිතෙන්නේ. ඒක හිඳයි කියලා මම හිතන්නේ මේක අපිට දිගට පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. අපිට තියෙනවා දේශපාලඥයෙක් වශයෙන් හරි
ජනාධිපතිවරයා වශයෙන් ඕද අපි දේශපාලඥයෝ වශයෙන් වගේම රටේ පුරවැසියන් හැටියටත් අපි ඒක ඉතා මම හිතන්නේ නිහතමානීව පිළිගන්න ඕන අපේ ඒ තත්ත්වය. අනාගතයේ දේශපාලන ආර්ථික සහ සමාජීය පරිපාලනය සකස් විය යුත්තේ දේශීය සහ විදේශීය ක්‍රමවේදවලට අනුව බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති ග්‍රන්ථ තුනක් එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින්. මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවය රාජකීය ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රමණාගාරයේදී පැවැත්වුණේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී අදහස් දක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ රට පාලනය කිරීමේදී අතීත ක්‍රමවේදද ඊට ඇතුළත් කරගත යුතු බවයි. අපි දැන් ඔක්කොම කතා කරනවා විදායක ජනාධිපතිකම නැති කරන්නේ මොකද මේ වෙනුවට ගේන්නේ? අපි ඇමරිකාවේ තියෙන ක්‍රම විතරක් ගන්නවද? ඉංගලන්තේ තියෙන ක්‍රම විතරක් ගන්නවද? ෆ්‍රාන්සේ තියෙන ක්‍රම විතරක් ගන්නවද? මේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලට අතීතයෙන් කොටසකුත් එකතු කරනවද? කොහොමද සමාජ රජු රටක් පාලනය කර හැම එක්කෙනාම එකතු කරගෙන? අන්න අපි ඒ ගැන හිතන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයක් විතරක් නෙමෙයි ආණ්ඩු ක්‍රමයේ කොමක්ද කියලා පිටින් ගන්නවා වගේම අපි ඇතුලෙන් ගන්න ඕනේ. යන්නේ එහෙම අපිට සුදුසු ආණ්ඩු ක්‍රමයක් තමයි අපි ඊළඟට සකස් කරන්න ඕනේ කියලා. අපි අනාගතයක් හදනකොට අපි අපිට සුදුසු විදියට අපිට ගැළපෙන විදියට ආණ්ඩු ක්‍රමය නෙමෙයි අපේ දේශපාලන ක්‍රමයක් අපේ ආර්ථික ක්‍රමයක් සමාජ ක්‍රමයක් එක මිශ්‍රණයක් වෙන්න ඕනේ. සමහරු දාන ඕනම බෝලයකට ගහන්න බලාගෙන ඉන්නවා කියලා ජනතා විමුක්ති පෙරමුණේ ටිල්ලින් සිල්ලා ලේකම්තුමා කියනවා. එහෙම ගහන්න බලාගෙන ඉන්නේ කවුද කියලා දැනගනිමු. රට වටකර බැඳත් කට වටකර බඳින්න බැරි වැට නැති කටෙන්. විධායක ක්‍රමයේ හින්දා තමයි මේ රටේ ජනතාවට නිදහස ලබලා දුන්නේ. එක්කෙක් කණ්ඩායම් කියනවා මේ විධායක ක්‍රමය අයින් කරන්න ඕන කියලා. අන්තවාදී කොටස් වලට ඕන විදියට රට පාලනය කරන්න ඉඩක් තියන්න බෑ. මේ තත්ත්වය වෙනස් කරන්න ඕනේ ඉඳ තමයි අපේ නායකත්ව ඔක්කොම පැත්තක තියලා අත්වල් බැඳගෙන එක වේදිකාවක් හරහා හරි මාර්ගයේ ගෙනියන රටක් හදන්න අපි සියලු දෙනාම එක්ක වුමු. මේ මොකද්ද මේ කරන්න හදන්නේ? එඩිතර නායකයා මේ තනතුරෙන් ඉවත් කරලා අධිරාජ්‍යවාදී කියන දේ අහන නායකයෙක් සොයනවා. තාම හොයා ගන්න බැරි නිසා දැන් කියනවා තුන් වරක් මහින්දට බෑ. දැන් මේක කියනකොට ආණ්ඩු ආනෝ ඇයි මහින්දට බයද කියලා. අපි අහනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පිරිස් බය වෙන්න ඕනේ නැද්ද? දාන ඕන බෝලයකට ගහන්න බලන් ඉන්නේ සමහර. ඒ කවුරු එහෙම කරත් ජනතා විමුක්ති කරුණු එහෙම නැහැ. කට්ටියක් කියනගෙන යනෝ එහෙම කරන්න බෑ කියාගෙන. තුන්වෙනි පාර බෑ කියාගෙන යනවා. ඒවිල්ලා ඉල්ලන්න බෑ කියන අය. ඉල්ලුවොත් ඇඩ්‍රස් නැති වෙන අය. ජනාධිපති ඡන්දේ මගහරින පොටක් පාද ගන්න හොයන අය. කොහොමකටත් කෑ ගන්න ආදෙක් ඉන්නවනේ. ගෙවල් වල ඉන්නවනේ ගෙම්බු ගෙගෙම්බු. පයින් දාලා එළෙව්වොත් ගේ පැත්තට හැරිලා වැටෙනවා. පයින් දාලා එළවුවා. ගේ පැත්තට හැරිලා යෝජනා 12ක් කරන් ගිටිනවා. ආයෙ පයින් දාලා එළවුවා. ඒතරක න අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් තියනවා. බේර ගන්න ඕන කියලා ගිටිනවා. එහෙම බඩුවක් ඉන්නව ඇත. අපේ හිටපු ලැජ්ජාවෙට අම්මා පතිය. දෙදහස් පහළොව වසර සඳහා වන රජයේ සේවා වියදම සහ රජයේ ණය ගැනීමේ උපරිම සීමාව ඉහළ තමා තිබෙනවා. ඒ අනුව රජයේ සේවා වියදම ඉහළ තමා ඇත්තේ රුපියල් බිලියන 356කින්. රජයේ ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 440ක් දක්වා ඉහළ තමා තිබෙනවා. මෙම ඉහළ දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඒ පිළිබඳ තොරතුරු සමගින් මැති සභය විශේෂාංගය දැන්. දැන් අපිට මේ විසර්ජන පනත ඉදිරිපත් කරා අයවැයත් එක්ක. මේ විසර්ජන පනත පෙන්වලා තිබුණේ රුපියල් බිලියන 1812 මිලියන 292යි. දැන් ඊයේ ඉදිරිපත් කරනවා සංශෝධනයක් වියදම රුපියල් බිලියන 2168ක් කරන්න කියලා. මේ හරි පුදුම වැඩක්. සතියකට පස්සේ වියදම බිලියන 256කින් වැඩි වෙලා තියෙනවා. දැන් මේ ඊයේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධනයේ ණය සීමාවත් වැඩි කරලා තියෙනවා. තවත් කෝටි 44,000ක ණයක් ගන්න ඕනේ කියලා ඊයේ මේ පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් කරනවා. දැන් පේනවා ඇත්ත මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ සල්ලි වෙන් කරලා තිබුණේ ස්ථාපිත ආයතනයක දේපොළ හා වත්කම් මත ණය ගත හැකිද නැද්ද? නෑ ණය ගත හැකි.
නායකත හැකි ඒ මොඩල් ඒ විෂයයන්ට මදි අඩුපාඩු තියෙනවා නම් ඒවා වෙනස් කරලා ගන්න පුළුවන්කම තියෙනවා දැන් විශ්‍රාම අරලා තියෙනවානේ ආබාධිත සෙබළුන්ව විශ්‍රාම වැටුපත් එක මං ඇහුවේ ඔවුන්ට දෙන්න ඕනේ පඩිය ඇයි පඩිය නොදී විශ්‍රාම වැටුපත් දීලා විශ්‍රාමගේ කියන ප්‍රශ්නේ ගැන මං මතු කරේ රාජ්‍ය සේවය කරන කෙනෙක් ඒ වයස කියන්න ඉස්සර වෙලා තමන්ගේ සේවයෙන් අයුණ විශ්‍රාම සැපේ මොකවත් හම් වෙන්නේ නැහැ මේකේ විශ්‍රාම වැටුප ගන්නයි ලක්ෂයක් දරුවටත් දෙනවා තුන්වෙනි දරුවාට පඩිය ගෙවනවා එහෙම කතා කියන්නේ මේ දේශපාලන කරන්න පුළුවන් කමක් නැහැ පාර්ලිමේන්තුවට වල ගරු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා කල්වා කරලා වාඩි වෙන්න හර්ෂද සිල්වා මන්ත්‍රීතුමා පස්වෙනි ශ්‍රේණියේ සිසුන් සඳහා ශිෂ්‍ය ආධාර ලබා දෙන්නේ වාර්ෂික ආදායම රුපියල් 54,000ට අඩු සිසුන්ට. ඔබතුමන්ලාගේ රජය විශාල මුදල් සම්භාරයක් වියහිදම් කරලා මූදගොඩ කරලා වරාය නගර කතා කරන්නේ නැතුව ප්‍රශ්නෙට මේ අදාළ අහපු එකට අතුරු ප්‍රශ්න අහන්න. ඒක තමයි අහන්නේ. පිළිතුර. ඉතින් මූදගොඩ කරන්න වැඩක් නැහැ නේ මේකට. මං අහන්න ගියේ ගරු කතානායකතුමනි, ඇයි අඩුම ගානේ 2500 දක්වාවත් වැඩි කරන්නට ඇයි ඔබතුමන්ලා රජයේ අරමුදල් වියහිදම් නොකරන්නේ? නැයි 2005 අතිගරු ජනාධිපතිතුමා මේ රට බාර ගන්න විදිහට ඉතින් කෙටියෙන් කරොත් හොඳයි. ඊට ඉස්සෙල්ලා හැමදාම දීලා තියෙන රුපියල් 500යි. අද 1500යි කියන්නේ 100%කින් මේ දරුවන්ට දෙන දීමනාව වැඩි කළාම දරුවෝ ඉන්න දෙමව්පියෙක් නම් තේරෙන්නේ නැහැ මෙහෙම එකක් කරපු මේ ආණ්ඩුවක් නැහැ කියලා. ඇයි 50,000ක මාසික ආදායමට අඩු ඒ පවුල්වල දරුවන්ට ශිෂ්‍යත්ව ලබා නොදෙන්නේ? රජේම කියනවා 4 දෙනෙක් ඉන්න පවුල්වල 50,000ක් ඇමතුමාන්ට හොඳට තේරෙනවා ප්‍රශ්නයක් ඇහුවා මම. මේ දරුවෝ වෙනුවෙන් මෙවැනි ප්‍රතිලාභ දීපු ආණ්ඩුවක් තිබිලා නැහැ. ඔබතුමාගේ පියත් අධ්‍යාපන ඇමති වෙලා හිටියා. එහෙනම් ඒ කාලේ මාපිය කැපකරු කියලා ඉවරලා රජයේ නෙමේ දුන්නේ මිනිසුන්ට කිව්වා මෙන්න මේ ළමයාට පුළුවන් නම් උදව් කරන්න කියලා. මගේ පියා කවදාවත් අධ්‍යාපන ඇමති වෙලා හිටියේ නැහැ. මේ මෙතුමා බොරු කියන්නේ. මම බොහොම ආඩම්බර වෙනවා ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා. පහේ ශිෂ්‍යත්ව විභාගයේ අහෝසි කිරීමේ නිර්මාතෘවරයා. මෙතුමා තීන්දු කරලා තියෙනවා ශිෂ්‍යත්ව විභාගයට තිබෙන ප්‍රශ්න පත්‍ර දෙක එක කරන්න. කොහොමද ඔබතුමා එහෙම ප්‍රකාශනිකුත් කරන්නේ? ප්‍රකාශනිකුත් කරන්නේ ජාතික අධ්‍යාපන කොමිසමයි. මේ රටේ ඉන්න ශාස්ත්‍රීය සභයි සියල්ල මේ ප්‍රශ්න පත්‍ර දෙක එකක් කරලා දරුවෝ මත තියෙන පීඩනය අඩු කරන්න නිර්දේශ සියල්ල අරන් තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්නයට විනාඩි 12ක් ගත කරලා තියෙනවා. බලංගොඩ මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපතිනියගේ පාදයක් ඇගේ ඥාතීන් දෙදෙනෙකු විසින් වෙන්වන ලෙස කපා දමා තිබෙනවා. බලංගොඩ පොලිසිය පවසන්නේ ඉඩම් ආරවුලක් මුල් කර ගනිමින් මෙය සිදු කර ඇති බවයි. පාදය කැපූ දෙදෙනා අද පොලිසිය විසින් අතනඟුටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළා. බලංගොඩ මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපති ස්ටෙලා පුෂ්පා වික්‍රමරත්න මහත්මිය ඒ සවස රාජකාරිය අවසන් කර නිවසට යමින් සිටින අතරතුර මේ මනතුරට මුහුණ පෑවා. ඇගේ වැඩිමහල් සොහොයුරා රාසා ඔහුගේ පුත්‍රයා විසින් ඇගේ කකුලක් වෙන්වන ලෙස කියුණු ආයුධයකින් කපා දමා තිබුණේ බලංගොඩ නගරයට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටි දෙනිගස්තලාව ප්‍රදේශයේදී. ඒ ඇය බස් රථයෙන් බැස නිවස කරා යමින් සිටියේදී මම මගේ කඩේ ගාව හිටියා. ඉන්නකොට දෙන්නෙක් ආවා කැත්තකුයි පීයකුයි අරගෙන ඇවිල්ලා ගෑනු කෙනෙක්ව කපනවා. මේ ලක්ෂ්මන් කියලා ලක්ෂ්මනුයි පුතා ඒ දෙන්නා තමයි ආවේ. ඇවිල්ලා කපලා කකුල කතේ අරගෙන දිව්වා. ඊට පස්සේ මම පොලිසියට කෝල් කරලා කිව්වා මෙන්න මේම සිද්ධියක් වුණා. බලංගොඩ පොලිසිය පවසන්නේ ඉඩම් ආරවුලක් මෙම සිද්ධියට හේතු වී ඇති බවයි. තරහක් කියන්නේ එයාට එකම ප්‍රශ්නේ තමයි මේ මව්පිය උරුමේ මේ දෙපළ අවශ්‍යතාවය, මේ මහගෙදරේ අවශ්‍යතාවය. ඊතර නිසර නොයෙකුත් විදිහට මේ නංගිට තමයි කොයි වෙලාවෙත් දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. තියා ගොඩක් දේවල් මං හිතන්නේ කිව්වේ නැහැ. දරාගෙන මේ හිටියා. තර්ජන වලට බය වෙන්න ඕනේ මෙයා කිව්වේ නැත්නම්. බරපතල තුවල ලැබූ පුස්තකාලාධිපතිනිය මෙවන විට බලංගොඩ මූලික රෝහලේ දැඩි සත්කාරයකකේ ප්‍රතිකාර ලබනවා. 54 වන වියේ පසුවන ඇය අවිවාහක කාන්තාවක්. බලංගොඩ රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසුවේ ඇය සත්කමකට භාජනය කර ඇති බවයි. වෙන් වූ පාදයට අමතරව අනෙක් පාදයේද කැපුම් තුවාල දක්නට ලැබෙන බව වෛද්‍ය අධිකාරීවරයා පැවසුවා. මේ අතර කපන ලද පාදයේ වෙන් වූ කොටස සොයා ගැනීම සඳහා අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා අදාළියම බලංගොඩ පොලිසිය නිලධාරීන් විසින් අනතුරු සිදු කළ ස්ථානයට රැගෙන ගොස් තිබුණා. නමුත් පාදයේ කොටස සොයා ගැනීමට හැකි වූයේ නැහැ. අත්අඩංගුවේ සිටින ලක්ෂ්මන් රෝහණ වික්‍රමරත්න සහ ඔහුගේ පුත් දිල්ෂාන් වික්‍රමරත්න යන සැකකරුවන් දෙදෙනා අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ.
මාතලේ සමූහ මිනිවලේ තිබී හමු වූ පුද්ගල අස්ති කොටස් පිළිබඳව ඇමරිකාවේ රසායනාගාරයක සිදු කළ පරීක්ෂණයේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළා. එම වාර්තාවේ කරුණු අධ්‍යයනය කර තම නිගමනය ලබන 18 වෙනිදා ලබා දෙන බව මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අධිකරණ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මීට මාස 14කට පෙර පැහැර ගැනීමට ලක් වූ හරිෂ් මදුශංක සිල්වා සොයා දෙන ලෙස ඉල්ලා අද පෙරවරුවේ අනුරාධපුර උසාවි සංකීර්ණයේ ඉදිරිපිටදී ඔහුගේ ඥාතීන් බහුජන සංවිධාන පූජ්‍ය පක්ෂය ඇතුළු පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වුණා. ඔහුගේ බිරිඳ වන මයුරු ඉනෝකා ජයසේන මහත්මියද අනුරාධපුර නගරයේදී පසුගිය සෙනසුරාදා පැහැර ගැනීමට ලක් වූ අතර එදින රාත්‍රියේ නොච්චියාගම ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබුණා. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අවශ්‍ය බොරතෙල් රැගෙන ඒමේ කටයුතු ශ්‍රී ලංකා නැව් සංස්ථාව හරහා ආරම්භ කරමින් මෙට්‍රික් ටොන් 90,000ක බොරතෙල් තොගයක් රැගත් ජෙමිනා නෞකාව අද කොළඹ වරායට සිඳු වුණා. කුලී පදනම මත ලබාගත් මෙම නෞකාවෙන් බොරතෙල් මෙරටට රැගෙන ඒමේ කටයුතු ලංකා නැව් සංස්ථාව මගින් සිදු කෙරෙන්නේ 20 වසරකට පසුවයි. බර්කිනා ෆාසෝහි පාලනය කඩිනමින් සිවිල් පාලනයක් යටතට ගැනීම සඳහා වත්මන් හමුදා පාලකයින්ට සති දෙකක කාලයක් ලබා දෙන බව අප්‍රිකානු සංගමය පවසනවා. එසේ නොකළහොත් එරටට සම්බාධක පනවන බවටයි ඔවුන් අනතුරු වඟවන්නේ. අප්‍රිකානු සංගමයට අයත් ඒකාබද්ධ රටවල් මෙම නිවේදනය නිකුත් කළේ ඊයේ පැවති හදිසි රැස්වීමකින් අනතුරුවයි. බර්කිනා ෆාසෝහි හිටපු ජනාධිපති බ්ලේස් කම්පාරෝ පසුගිය සිකුරාදා දුරෙන් ඉවත්වීමත් සමග හමුදාව රටේ බලය සියතර ගැනීම ව්‍යවස්ථාවට පටහැනි බව අප්‍රිකානු සංගම් නායකින් අවධාරණය කරනවා. ජනාධිපති කම්පාරෝ වසර 27ක පාලනය දීර්ඝ කර ගැනීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් එරට ජනතාව උද්ඝෝෂණ ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරයි. නයිජීරියාවේ කෝගි ප්‍රාන්තයේ බන්ධනාගාරයකට ඇතුළු වූ පුත්කලින් පිරිසක් සිදු කළ පිපිරීමක් හේතුවෙන් බන්ධනාගාරයේ රඳවියන් 144 දෙනෙකු පලා ගොස් තිබෙනවා. පිපිරීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම ක්‍රියාව ඉස්ලාමීය සරණකාමීන් සිදු කළ බවටයි සැක පළවන්නේ. කිලවුය අගිනිකන්ද සක්‍රිය වීම හේතුවෙන් හවායිහි පහවෝයා ප්‍රදේශය දක්වා ලාවා ගලා යෑමට පටන්ගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයේ වෙසෙන නිවාස 50කට අයත් ජනතාවට ඉවත් වන ලෙසටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ. කෙසේ නමුත් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත ලාවා සහ දුම්වල ප්‍රබල ත්වේ සමනය වී ඇති බව හවයි බලධාරීන් පවසනවා. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීම සම්බන්ධව වහම පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නියෝග කර තිබෙනවා. අමාත්‍යවරයා නියෝග කර ඇත්තේ විශ්‍රාමලත් විනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කමිටුවක් මගින් මෙම පරීක්ෂණය සිදු කළ යුතු බවයි. මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ක්‍රිකට් ආයතන නිලධාරීන් කීප දෙනෙකුගේ නියු සමන්විත කමිටුවක් පත් කර තිබුණා. අපි දැන් සූදානම් තවත් ක්‍රීඩා පුවත් කිහිපයක තොරතුරු ඔබ වෙතගෙන එන්නට. ජාතික ශූරතා පිහිනුම් තරඟාවලියේ දින 4ක් පුරා පැවැත්වුණා කොළඹ සුකුදුදාස පිහිනුම් තටාකාංගණයේදී. මෙවර තරඟාවලියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට ආසන පිරිසක් එක්ව සිටියා. තරඟාවලියේ පිරිමි ශූරතාව දිනාගත්තේ නවකමුදා ක්‍රීඩා සමාජය. කොළඹ රාජකීය විද්‍යාලයේ අනු ශූරතාව දිනාගත්තා. කාන්තා ශූරතාව දිනා ගන්නට කොළඹ මියුසිස් විද්‍යාලයේ සමත් වුණා. කාන්තා අනු ශූරතාව දිනාගත්තේ කොළඹ විශාකා විද්‍යාලයයි. තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කිලර් වෙල් ක්‍රීඩා සමාජයේ මැතිව් අබේසිංහ සම්මාන ලැබුවා. වසර 25ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් විඳහිළු කිලර් වෙල් ක්‍රීඩා සමාජයේ මෙචිකෝ රහීම් දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා. මෙවරත් තරඟාවලිය සංවිධානය කළේ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය. පැරිස් මාස්ටර්ස් විරුද්ධ ටෙනිස් තරඟාවලියේ ශූරතාව දිනා ගන්නට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත් වුණා. එය අවසන් තරඟයේදී කැනඩාවේ මිලෝස් රවුනික් පරාජය කරමින් තරඟ ලක්ෂණ තත්වය දැක්වුණේ 6-2 සහ 6-3 ලෙස. ජොකොවිච් මේ වසරේ දිනු 6 වන ප්‍රධාන පිරිටෙන් ශූරතාව මෙයයි. එමෙන්ම මේ වන විට ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයා වන ඔහු මෙම ශූරතාවත් සමග මාස්ටර්ස් ටෙනිස් ශූරතා 20කට හිමිකම් කියනවා. හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය මෙන්නිමාවට පත්වනවා. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. ජලිතමිමු රාත්‍රී 9:30ට. අයබෝවන්.